දැමිශේෂෙන් වියලි කලාපයේ ජල සම්පාදනය කරනකොට අපි කුඹුරු ඉඩම්වල කෙසෙල් වවනවා. එතකොට මුද්‍ර ජලවාහනේ තියෙන එහෙම නැත්නම් ජලවාහනේ දුර්වල නම් ජලවාහනේ කානු දාලා ජලවාහනේ දියුණු කරන්න පුළුවන් විදිහේ ඉඩමක් තෝරගන්නවා. තෝරගෙන දැන් අපි ඒක අවශ්‍ය නැහැ ලොකුවට බීම් සකස් කිරීමක් ඒ කියන්නේ සී සෑම ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මේ ලොකු තනකොළ නැතුව නිකන් සාමාන්‍යයෙන් පිරිසිදු බිමක් සකස් කරගන්න විතරයි. දැන් එක එක් වල් නාශකයක් ගාලා එහෙම නැත්නම් එක සැරයක් රළුවට බිම් සැකසීම මගින් වල් මර්ධනය කරගන්න පුළුවන්. දැන් එහෙම සකස් කරගත්තු බිමක අපි එක්කලින්ම අපිට වලවල් කපන්න යොදා ගන්න පුළුවනි. දැන් ඒක කරන්නේ සාමාන්‍යයෙන් අපි පේලි අතර පරතරයේදී මෙතනදී දාන්නේ මීටර් 3යි. ඒ කියන්නේ සාමාන්‍ය ගොවි මහතුරුන් කියන විදිහට අඩි 10ක් විතර. එතකොට පේලිය ඇතුලේ පැල දෙකක් අතර තියන්නේ මීටර් 1යි. ඒ කියන්නේ අඩි 3ක් විතර. එතකොට සාමාන්‍ය පහසුවෙම කරන්න පුළුවන් වෙන්නේ අපි ලණුවක් ඇදලා එක ශේෂ්ත්‍රයක කෙළවරක ලණුවක් ඇදලා ඒ කෙළවරේ මීටර් 3න් 3ට ඉස්සලා අපි ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන ඒ මීටර් 3ේ පේලි දිගේම ලණුවක් අදිනවා. ලණුවක් ඇදලා ඒ ලණුව ඇතුලේ මීටරෙන් මීටරේ ලකුණු කරලා උදළු තලෙන් අපි වල කපනවා. මෙහෙම වලවල් හදනකොට අඩු ගානට වල දෙපැත්තේ තියෙන තනකොළත් එක්ක මතුපිට පස් ටික සූර්ල වල ටිකක් දාන්න. දැම්මාම ටිකක් ඉතින් අර කාබනික පොර ගතියක් ටිකක් එනවා. නමුත් දැන් අපි කෙසෙල් ලගාවේ පොර නිර්දේශ කරනවානේ හිටවල මාස දෙකකින් ඊට පස්සේ මාස හතරෙන් හතරට නිර්දේශිත පොර මිශ්‍රණයක් තියෙනවානේ. දැන් තෙත් කලාපයට වෙන මිශ්‍රණයක්, වීලි කලාපයට වෙන මිශ්‍රණයක්, අතරමැදි කලාපයටයි. ඒ පොර මිශ්‍රණේ දැන් ඒ කලාපය අනුව තෝරාගත් පොර මිශ්‍රණේ දැන් නිර්දේශ කරන්න ග්‍රෑම් 450ක්නේ 450ක්ම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 225ක් 300 225ක් 250ක් වගේ ප්‍රමාණය අර මූලික පොර විදිහට අර වලට් ටිකක් දාන්න. මොකද කාබනික පොර නැති නිසා. සහ මෙතනදී අපි මුල් කපලා දාන්නේනේ. ඒ නිසා අර මූලික පොර දාන එකේ ලොකු වාසියක් තියෙනවා. ගස් හොඳට ශක්තිමත් මූලික පොරක් දාලම කිසිල් පැල මේ ලංකාවේ නෙමේ කුවේට් රාජ්‍යයේ මම වැඩ කරන ගැන එළවලු ටිකක් හැදුවා පෝච්චි වල මේ තියෙන්නේ මිරිස් සමග රතුළුණු රතුළුණු නෙමෙයි සෝරි මේ බීලුණු හිටවනවා. යලි කලාපයේ වගාව කරනකොට දැන් සාමාන්‍යයෙන් ගොවි මහත්තුරු මේ කෙසෙල් පේලි අතරින් කාණු යොදනවා. හැබැයි දැන් මේ වගාව ඇඹුල් කෙසෙල් වගාවක් නම් එහෙම කාණු කපන්නත් නිෂ්පාදන වියදමක් යොදවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පේලි දිගේම වතුර හරවන්න පුළුවනි. දැන් ඇතරම මෙහෙම කෙහෙල් පැල හිටවල අපි පොඩ්ඩක් මේ දැන් ওই පෝර දානකොට ආරම්භ කරනකොට පොඩි නියම් ගස් අටේට පොඩි කාණුවක් වගේ ඉබේටම හැදෙනවා. ඒතර මේ පේලි දිගේම වතුර යනකොට අර කාරි ගිල්ල පේලි මැද්දෙන් වතුර යන විදිහට සකස් වෙනවා. එහෙම කරාම ඇති. නමුත් දැන් අලු කෙසෙල් හරි කෝලි කුට්ටු හරි වුණොත් ඒවට එනවනේ ගොඩක් අර පැනමා රෝගේ. ඒක හුඟක් අපි දන්නවා වතුරෙන් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ දැන් මෙහෙම කෙහෙල් පේලි දෙකක් ගත්තොත් කෙහෙල් පේලි දෙකට මැද්දෙන් යවනවා කාණුවක්. ඒ කාණුවට තමයි වතුර හරවන්නේ. දැන් කාණුවට වතුර හැරෙවම හොඳටම ප්‍රමාණවත් ගස් වලට වතුර හින්න යන අවශ්‍ය නැහැ. කාණුව දිගේ වතුර යවනවා. එතකොට ඉබේටම අර මුල් වලින් වතුර උරා ගන්නවා. සාමාන්‍යයෙන් අපි දන්නවා කෙහෙල් ගහක් හිටවල මාස 4ක් විතර යනකොට අපි කෙසෙල් මොරියොන්ට එන්න ඉඩ අරිනවනේ සාමාන්‍ය වගාවකදී. නමුත් මෙතනදී අපි මව් ගහ විතරයි නලත්තු කරන්නේ. ඒ අතරතුරේ එන මොරෙයෝ ඔක්කොම අයින් කරන්න ඕන. දැන් ඒක කරන්න පුළුවන් එක්කෝ මොරෙයෝ කඩලා දාලා එතනම තල්ලා අර ආයේ මතු නොවෙන්න හදන්න පුළුවන්. එහෙම නැතුව දැන් කිසෙල් පැල දිගටම ඕනගොයි මහත්තෙක් නම් අර පැල පරිස්සමින් ගලවලා වෙනම තවානක හදා ගන්නත් පුළුවනි. මොන ක්‍රමෙන් හරි මව් ගහ විතරයි නඩත්තු කරන්නේ පීදෙන අවස්ථාව වෙනකන්. දැන් ගොවි මහත්තෙක් බලාපොරොත්තු වෙනවා නම් දෙවෙනි වගාවකුත් මේකෙන් ගන්න. ඒ කියන්නේ දැන් ලෙඩ නෑ තව වගාවක් ගන්න ලේසි කියලා තේරෙනවා නම් කෙහෙල් මුවේ වැටෙන වෙලාව තියෙනනේ පීදෙනකොට එතකොට විතරක් තව මොරෙයෙකුට එන්න ඉඩ අරිනවා. නිර්දේශිත පෝර මිශ්‍රණයක් තියෙනවානේ තෙත් කලාපයට වෙන මිශ්‍රණයකුත් වීලිසාන්තර්මද කලාපයට වෙනත් පෝර මිශ්‍රණයකුත් අනේ නිර්දේශිත කලාපයට විශේෂිත නිර්දේශිත පෝර මිශ්‍රණේ ග්‍රෑම් 450ක් සෑම මාස 4කට වරක්ම අපි යොදනවා. දැන් එහෙම පෝර යෙදුවම වෙන්නේ පෝර යෙදුවම වැඩි වැඩියෙන් හොඳ හුඟක් පුෂ්ටිමත් ලොකු වසන්නක් ගන්න පුළුවන්. ඒක නිසා පෝර යෙදීම සෑම මාස 4කට වරක්ම තක්කාලි
തക്കാളി മേത്തി എണ്ണി മിരിസ് മൽപ്പിപ്പിള തീർന്ന് തരണം. ഇങ്ങോട്ട് പൊഹറ മുണക്കാൻ തന്നെ മുമ്പ് സാമാന്യ പസ്തമായി കൃത്രിമ പൊഹറ് കൃത്രിമ കാർബണിക പൊഹറ വഴി കൃത്രിമാണെങ്കിൽ നമ്മൾ അതിനോ കൊളതാല തക്കാളി മീൻ നിമിത്തിയ ഇങ്ങനെ ഇല്ലാതെ ഹതനോ